අපේ රටේ අපි දැකපු ප්‍රශ්නයක් තමයි මෙරටේ ආර්ථික සමාජ දේශපාලන සහ සියලු අංශයන්හි විවිධාකාරයේ ප්‍රශ්න සහ ගැටලු වලට දීර්ඝ කාලයක් පුරා අපිට නොතිබුණු දේ තමයි ඒ සඳහා වන ප්‍රතිපත්තිමය සහ වැඩපිළිවෙලක් සහ ක්‍රියාමාර්ග ගැනීමට එකමුතුවක් අපේ රටේ දක්නට ලැබුණේ නැහැ. එනිසා අපි මේ රටේ විශේෂයෙන්ම මහ ජනතාවට කියන්නට අවශ්‍යතාවය තියෙනවා මෙරටේ තිබෙන මේ දේශපාලනික සමාජ සහ ආර්ථික සියලු අංශයන්ව පවතින අර්බුදයන්ට එකම විසඳුම තමයි මෙරටේ ප්‍රතිපත්තිමය සහ ක්‍රියාමාර්ග තියෙන වැඩපිළිවෙලක් සකස් කර ගැනීම. වැඩපිළිවෙලක් තුල තමයි අපිට පුළුවන් වෙන්නට වෙන්නේ මෙරටේ මහ ජනතාවට ඒ පවතින සියලු අංශයන්ව පවතින අර්බුදයන්ට විසඳුමක් ලබා දීමට. ඒ සඳහා අප යුක්තිය උදෙසා නිර්පාක්ෂික ජනතා එකමුතුව වශයෙන් අද දින අපගේ එකමුතුවක් ඉදිරිපත් කරන්නට මහජනයාට එනතන් ජනගත කරන්නට අපි අද අවස්ථාවක් කරගත්තා. මෙහිදී අපි ප්‍රධාන විදිහට මූලික කරගන්න තේමාව තමයි මව්බිම මුදා ගැනීම ජනතා මෙහෙයුම කියන තේමාව තුළ තමයි අපි මෙම කාර්යභාරය මින් ඉදිරියට සිදු කරගෙන යන්නේ. විශේෂයෙන්ම අපි කියනවා මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවන් වල පවතින දුර්වලතා සහ ඒවා ඒ පවතින අඩුපාඩුකම් මත මේ රටේ ජනතාවට විවිධාකාරයේ නෛතිකමය සහ සමාජමය ආකාරයට විවිධ දුෂ්කරතාවන්ට විවිධ අයුක්ති සහගත ක්‍රියාවන්ට අසාධාරණයන්ට මුල් වෙන්නට සිදු වෙච්ච අතීතයක් සහ වර්තමානයක් සහ අනාගතයක් අපිට දක්නට ලැබෙනවා. ඒ නිසා මේ රටේ පැලස්තර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවලින් තොරව නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවය අපි මේ එකමුතුව තුළ දකිනවා. ඒ නිසා අපිට මේ එකමුතුව තුළ තිබෙනවා නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් තියෙන මූලික ප්‍රතිපත්තිමය කාර්යභාරයක් තියෙනවා. ඒ සඳහා මූලික ප්‍රතිපත්තිමය යෝජනාවලියක් තියෙනවා. ඒ වගේම ඒ මේ ක්‍රමවේදය වෙනස් කිරීම සඳහා කරනු ලබන යෝජනාවලියක් සහ වැඩපිළිවෙලක් අපි සතුව තිබෙනවා. අපි ඉදිරියේදී මේ වැඩපිළිවෙල සහ අප විසින් යෝජනා කරන මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුපත ජනතාවට එහෙම නැත්නම් මහජනයාට දැනුවත් කරන්නට මහජනයාට එය ඉදිරිපත් කරන්නට සූදානමින් සිටිනවා. ඒ වගේම මේ රටේ තියෙන ප්‍රධාන දේ තමයි අපේ රටේ නීති ආධිපත්‍ය කියන දේ විනාශ වෙලා තියෙනවා. නීති ආධිපත්‍ය විනාශ වෙන රටක මේ සියලුම සංස්ථාවන් සියලුම ආයතන ඒ ආයතනවල තියෙන ක්‍රියාකාරීත්වයන් මර්ධනය වීමක් විනාශ වීමක් තමයි අපිට දීර්ඝ කාලයක් දුර දක්නට ලැබෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මේ යුක්තිය උදෙසා නිර්පාක්ෂික ජනතා එකමුතුව තුළ අපි මේ එකමුතුවක් තුළින් බලාපොරොත්තු වෙන්නේ රටේ නීති ආධිපත්‍ය සංස්ථාපනය කරන රටේ නීති ආධිපත්‍යයට මුල් තැන දෙන ක්‍රමවේදයක් සකස් කර ගැනීම. මං හිතන්නේ ක්‍රමවේද තියෙනට පුළුවන්. නමුත් ඒවා ප්‍රායෝගික වුණොත් තමයි මේ රට යම් ආකාරයක අපි කියපු සිස්ටම් චේන්ජ් එක ක්‍රමවේදයකට ගමන් කරන්නට හැකියාව තියෙන්නේ. ඒ නිසා ප්‍රායෝගික වැඩපිළිවෙලක් අපේ මේ එකමුතුව තුළ තිබෙනවා. ඒ ප්‍රායෝගික වැඩපිළිවෙලින් අපි විශ්වාස කරනවා මේ රටේ පහළම බිම් මට්ටමේ සිට ඉහළම තලයන්ව සිටින මහ ජනතාවට ඔවුන්ගේ ප්‍රශ්නයන්ට දීර්ඝකාලීන තියෙන මේ අර්බුදයන්ට විසඳුමක් අපිට ලබා ගන්නට ලබා දෙන්නට සාමූහිකව හැකියාව ලැබෙයි කියන එක. එනිසා අප මේ යුක්ති උදෙසා නිර්පාක්ෂික ජනතා එකමුතුව කිසිදු ආකාරයේ පක්ෂ පාට ભેදකින් තොරව වර්ග ජාති ආගම්වාදයකින් තොරව ඉතාමත්ම නිර්පාක්ෂිකව ඒ වගේම මව්බිම තුල තිබෙන මේ දූෂණ ක්‍රමවේදය තුලින් මව්බිම නිදහස් කර ගැනීම මෙහෙයුමකට තමයි අපි ඒකරාශී වෙලා තියෙන්නේ. ඉදිරියේදී අපි කරුණු ලබන වැඩසටහන සහ ක්‍රමවේදය ජනතාවට අපි ඉදිරිපත් කරන බොහොම විනිවිදභාවයකින් මං හිතන්නේ මේ විනිවිදභාවය තුළ අපිට හැකියාව ලැබෙයි ගම් මට්ටමින් ඉඳලා නගර සහ රටට මේ පණිවිඩය අරන් ගිහිල්ලා මේ පණිවිඩය ප්‍රායෝගිකව කොහොමද මේ රට නගා සිටවන්නට අපිට කටයුතු කරගන්නට හැකියාව ලැබෙන්නේ කියලා. ඒ නිසා අපි අද දිනේ මේ මාධ්‍ය සාකච්ඡාව තුළින් බලාපොරොත්තු වෙන්නේ අපි යුක්ති උදෙසා නිර්පාක්ෂික ජනතා එකමුතුව තුළින් බලාපොරොත්තු වෙච්ච මේ ක්‍රමවේදය මේ යෝජනාව මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ජනතාගත කරලා ඒක ප්‍රායෝගිකව ජනතාවට වැදගත් වෙන එහෙම නැත්නම් ජනතාව පිළිගන්න අසහ ඔහුගේ අදහස සහ ඔහුගේ කැමැත්තට යටත් වෙන ජනතාවට වග කියන ජනතාවගේ පරමාධිපත්‍ය බලය ආරක්ෂා කරන සහ ඒට වගකීමක් ලැබෙන ක්‍රමවේදයක් සකස් කිරීමේ මූලික පියවර තමයි අද දිනේ අපි මෙම අවස්ථාවේ මාධ්‍ය සාකච්ඡාව ඉදිරිපත් කරමින් ඒක රාශි වෙලා ජනතාවට අද මේ දැනුවත් කිරීම කරන්නේ. ඒ නිසා අපි ආරාධනා කරනවා මේ යුක්ති උදෙසා නිර්පාක්ෂික ජනතා එකමුතුව තුළ
පරමාර්ථයේ තිබුණේ ඒ අරමුණ ඉටු කර ගැනීමට මෙරටේ සිටින ජනතාවට අපහාසමක එකතු වෙන්නට කියලා ඒ වගේම මේ විනිවිදභාවය තුල ජනතාවට තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්නට තමන්ගේ මේ රටේ තියෙන දූෂිත ක්‍රමවේදයන් වලින් නිදහස් කර ගැනීමට ඔවුන්ගේ යුතුයකම සහ වගකීම ඉටු කිරීමට මේ ජනතා එකමුතුව සමග අත්වල් බැඳ ගන්නා ලෙස ඒ ආරාධනාවත් කරමින් අපි ඉදිරියේදී සම්බන්ධ ඉදිරිපත් කරන වැඩපිළිවෙල සහ ඒ ක්‍රමවේදයන් තුල ඔබව දිගින් දිගටම දැනුවත් කරමින් කටයුතු කරන බවටත් ජනතාවට දැනුවත් කරමින් මම වෙනවා ස්තුතියි මම නීතිඥ අචලා සෙනවිරත්න